ඇය සැබවින්ම ගුවන්විදුලියට තිලකයක් මෙය දශක පහක් පුරා මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනහදවත් දිනාගත් මාධ්‍ය වේදිනිය ඇයයි ඇය නමින් තිලකාරන්සිංහය ඓතිහාසික ඇතුගල් පුරවරේ කුරුණෑගල තෝර වතුර නම් රමණීය ගම්පියසේ ජන්මලාභී ලැබූ තිලකා ප්‍රභූ පෞල් පරම්පරාවක ආභාෂය ලැබූ රටක් දිනූ දිරිය කාන්තාවකි ජේමිස් රණසිංහ සහ ශීලාවතී වලිමුණි දෙපළට දාවු පන් තිලකා ගමේ පාසලෙන්ද කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා සිය ජීවන චර්යාව ප්‍රබහමත් කරගත්තාය පියාගේ කලා කෞශල්‍යද සොයිරු ඩග්ලස් රණසිංහයන්ගේ රංගන කලාවද කුඩා වියේ සිට දුටු ඇය කලාවත ලෙන්ගතුව භද්‍ර යෞවනයට පිවිසෙන්නේය තම සොයුරාගේ මග පෙන්වීම මත ඇය ගුවන්විදුලියට පාතබයි 1972 දී නිවේදිකාවක වීමට ඇයට අවස්ථාව උදා විය එතෙන් පටන් ගුවන්විදුලි නිවේදිකාවක ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ වූ ඇය එම ක්ෂේත්‍රයේ ඉහළම තලයට යන්නට සිය නිර්වුල් වාග් කෞශල්‍ය සහ දෛවය ඇයට මග පෙන්විය පතරණ භාවයට පත් ගුවන්විදුලි ශිල්පීන්ගේ අරමුදලට ආධාර පිණිසයි ප්‍රවේශපත් රුපියල් 25යි රුපියල් 15යි රුපියල් 10යි රුපියල් 5යි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විමසීම් කවුන්ටරෙන් දැන් ලබාගත හැකි ඩොම්නස ඩොම්නස පවසන ගොළුපත් ජයරත්න මල් මංගල අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ජනහද ජයගත් ජයරත්න ජෝති කොහොමද මේ ගායන තත්ත්වයට පත්තු නැත්නම් ගායකෙක් වෙන්න කොහොමද පසුබිම සකස් වුනේ මම ඉස්කෝලේ යන කාලේ පටන් බොහොම සංගීතයට ඇල්මත් තිබුණා කුටිම ගියම මගේ ඉගෙනීම පවා කඩා කප්පල්ුණා මේ සංගීතය නිසා ඒ වුණත් මං හිතන්නේ ජෝති මේ කලකිරීමක් ඇති වෙන්නේ නැති ඇති නේද අධ්‍යාපනය කඩා කප්පල්ුණා හැම කියලා දැන් කලකිරීමක් නැහැ ඉතින් මට වැඩිදුර ඉගෙන ගන්න බැරිද තමයි උනේ ඒ වුණාට දැන් ඒකෙන් පාඩුවක් සිද්ධ වෙලා නැහැ නේ නෑ පාඩුවක් සිද්ධ වෙලා නැහැ ඉතින් අපි අහමුද බලන්න කොහොමද ඉතින් මේ ප්‍රසිද්ධ සංගීත ලෝකෙට ඇතුල් වුණේ එවක ගුවන්විදුලියේ සේවය කළ ප්‍රවීණ ගායන ශිල්පී නාර්ද දිසාසේකරයන්ගේ අතගත් අය ගීතයේද මාධ්‍යයේද එකලෙස ප්‍රගුණ කරගෙන දිගු ගමනකට පියවර එසවිය ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක වෙළඳ කාන්තා සහ ළමා වැඩසටහන් විචිත්‍රාංග ඇතුළු අනේක විධ ඉදිරිපත් කිරීම හරහා තිලකා දිවයිනේම ශ්‍රාවක සිත් වෙත සමීප වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත ඇයගේ භාෂා විලාශය තුළ තිබූ ලයන්විත හුරුබූටි භාවය නව ගුවන්විදුලි ප්‍රවේශයකට මග හෙළි කළාය ගුවන්විදුලියෙන් පසු රූපවාහිනී ක්ෂේත්‍රයට සමීප වී මෙරට විද්‍යුත් මාධ්‍ය ජාලයෙහි තම අනසක පැතිරවීමට තිලකාට වැඩි කාලයක් ගත වූයේ නැත මේ වාසනාවන්ත අවස්ථාව මේ 90 වෙනි වාසනා චක්‍රය වැඩසටහනෙන් උදා වේවා කියලා අද මේ වාසනාවන්තින් තෝරනද අපි වෙනදා වගේම විශේෂ අමුත්‍යෙත් සැඳවනවා ඇයි මුලින්ම දොරට වැඩි නිලියක් ලෙස යුගාන්තයේ චිත්‍රපටයේ පසුව ඇය ලක් රූ රැගෙන ලෙස ඔටුනු පැලැන්වුවා දැන් ඇය වේදිකාවේ සිනමාවේ එවැගේම රූපවාහිනියේ 100 දස් සම්පාන ජනකාන්ත නිලිය ඇය රමණී බෝතලනිය මහත්පුරුනි දිවයින පුරා විසිරුණු තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ලංකා ගුවන්විදුලිය ගෙනෙන විනාඩියක් පමණයි වැඩසටහනටයි ඔබ මේ එකතු වී සිටින්නේ වැඩසටහන ගෙනෙන්නේ ඔබේ දාබර නිවේදිකා තිලකා රණසිංහ ඔව් මේ වැඩසටහන බොහොම විනෝදාත්මකයි තරඟයක ස්වරූපය ගත්තත් ඉතින් වැඩසටහනට අදත් විශාල පිරිසක් අපත් සමග සහභාගී වෙනවා අපි බලමු ඒ අය කොයි විදිහටද අපත් සමග මේ විනාඩියක් කතා කරලා ජයග්‍රහණය ලබන්නේ කියලා ඔබ තමයි රූපවාහිනී මාධ්‍යයට මේ ඉල්ලීම් තීරය අරගෙන ආපේන මේ බලන්නකෝ කොහොමද කියලා වෙල්ල තිලක රණසිංහ පළමු වරට ජිප්සිස් සමග මරියසෙල් ගුණතිලක සිං ඇලොන් විත් මරියසෙල් කැසට් පැටය තරුණ වයසට ඔබින කැසට් පැටයයි Sing along with Mariasel Seema Sahita Gypsy Enterprises Abhimananiya Nishpad Jathika Taruna Seva Sangeetha Kandayama Gayana Geethayak Dan Oba Wenuwin Kolamba Atte Tamara Samarajeeva Yakkaduwe Ranjit Satkumara Kekalle Gunasiri saha Rammesiri Tilakaratna Karala Thiyena Wedasatahan Siyallama Paahe Roopawahiniyunuth Kala Ow Ne Bae Vinadiyak Pamanai Dasa Pana Ehema Karala Karala E Wage Wedasatahan Digatama Karagena Giya
ඇත්තෙන්ම හරි විනෝදාත්මක වැඩසටහන් ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් හුඟක් ජනප්‍රියත්වයට පත් වුණු වැඩසටහන් ගොඩක් කළා අයිටි මේ ස්වාධීන රූපවාහිනී සේවය ඊට පස්සේ පසු කාලීනව 91 ඩේන්ටි රසපැන ආරම්භ කළා ඒක අවුරුදු 14ක් නොකඩවාම මම කරගෙන ගියා 2000 चित्र नगल उत्सवशिल्पी नाट्यशिल्पी परीक्षण गाणी मट उंगना लबुना लंकावे बहुम नमक जनप्रिय नलुलियान सामगुतरागेम गुआन तोरागत आयात संबंधना मट हितामत वाटिना देखती मम मुलिन मेरे पापु गुआनिदी नाट्य खेल माल दिन මට ওই මිනිහා එක්ක තියෙන පුදුම තරහක්. ඕම උන්ට දඬුවම් දෙන්න පුළුවන් නීතියක් හැම තියෙනවා නම් මම හොඳ වැඩක් කරනවා. ඔබ දරුවන් වෙනුවෙන් යම් මේවරක් ඉටු කරන්න උත්සාහ කළා. ඔබගේ ලෝකයට පිවිසීම හරිම අසීරු කටයුත්තක්. ඒ අසීරු කටයුත්ත හොයාගෙනයි දරුවන් වෙනුවෙන් කතා කරන්න අද තිලකාරණ සිංහ ප්‍රවීණ නිවේදිකාව සූදානම් වෙන්නේ. අද දවසේ අපේ දිලකරණ සිංහ මැතිණියගේ කුළුඳුල් ප්‍රාන්තයේ ඉලි දක්වන මේ මොහොතේ ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මටත් මුලින්ම වචන කිපයක් කතා කරන්න ආරාධනා කිරීම ගැන මේ විචිත්‍රවත් විදිහට ඒ ගීතය ඉදිරිපත් කරනවා ඒ වගේ බොහොම මේ සුලභ මේ ලස්සන බොහොම ඇයටම ආවේනික වුණ යම් යම් වස්තු බීජ තිබුණා ඒව එකතු කරගෙන තමයි යගේ නිවේදන කටයුතු කරන්නේ හරිම සුන්දරයි හරිම සෞම්‍යයි හරිම ප්‍රියජනකයි ඇයි මං හඳුනන්නේ හොඳ නිවේදිකාවක් හැටියට තිලකා රණසිංහ ලේඛිකාව ඇතුළු සියලුම රසිකයින්ගේ රසිකාවන්ගේ අවසරයි අද දිනය මේ මාසයේ සෑහෙන සංස්කෘතික උත්සව තිබෙන මාසයක් අද දිනේ තෙමයි. ඒ අතරේ මෙතරම් රසික පිරිසක් මේ සභාවෙ ඉඳීම විස්මයජනකයි. මම ඒත් කිව්වා මේ අය කීව වෙලාවේ මේ දිනේ වෙනස් කරන්න බැරිද කියලා. එය සාර්ථක වෙලා තියෙනවා. පිරිස ඉන්නවා. ඒ හින් දැරි කොළු පැටියමයි මේ අද සමන් අතවුද හෙට්ටි. මම සමන්නත අවදෙහෙtti අද මා කියවන්නේ තිලකාරණ සිංහලියු කෙටි කතාවක් අපි අද කතා කරමින් සිටින මේ ජේෂ්ඨ මාධ්‍යවේදිනිය තිලකාරණ සිංහ අය ගුවන්විදුලිය තුල සියානනතාවේ පිහිටවගෙන අලුත් සම්ප්‍රදායක් බිහි කරගන්නා වගේම ඔබට අවස්ථාව ලැබෙනවා යම් ආකාරයක මේ මාධ්‍ය පිළිබඳ හදාරන්න විදේශ ශිෂ්‍යත්ව පවා ඔව් 1994 වර්ෂයේ සුරේ මට හම්බුණා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ප්‍රචාරක කටයුතු පිළිබඳව ශිෂ්‍යත්වයක් ඉන්දුනීසියාවේ ඒ ශිෂ්‍යත්වය ලැබිලා ඇත්තටම ඉන් ගත හැකි ප්‍රයෝජන ගොඩක් තිබුණා මට මේ තව එකක් තියෙනවා මේ ඔබ රේස් පැද්දා ඔබ මෝටර රථ දාවන ශූරියක් वाहन पदीनवा मम टीका वेगिंग
ධාවනය කරන වාහනේ. එතකොට මට ඔක කිව්වා මේ මගේ පරණ යාළුවෙක් ඉන්නා මේ 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 සීගිරියේ මේ 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 ඔයිසි මහත්තයෙක් මේ මේ තිලකා රණසිංහ කියන්නේ මම 100 පැනලා යනකොට අල්ලපු. ඔව්. ඉතින් ඒ නිසා මට කොමලක් කිව්වා දැන් ඕම් පාරේ පදින්නේ රේස් පදින්නකෝ රේස් එකට තමයි. ඉතින් කාන්තයිසව් හරි අඩුයි. ඒ උනට මම මේ ඒ සංගමයේ ඉල්ලුම් කරලා මම සමාජිකාවක් වෙලා ඒකට සහභාගී වුණා. ජයග්‍රහණ ගන්න ලැබලා තියෙනවා. ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒක හරි හොඳ අත්දැකීමක්. හැබැයි මට ඒකින් නවතින්න සිද්ධුණා. මේ පුතා ලෑස්ති වුණානේ. පුතත් රේස් වලින්නේ ඒ නිසා මම නැවතුණා. සිය පුතුගේ දිවි මග එකලු කරන දිනක්ෂි දියණිය සහ සිඟිති මිනිපිරිය සාරණ්‍යා දුවගේද නොමද ආදරේ ලැබමින් සෙනෙහි බර සුදුළු කැදැල්ලේ කල්ගවයි දනුමින් මොහුකුරාගේ සංනිවේදිකාවක ලෙසින් තිලකරණ සිංහ නව පරපුරට ගුරු හරුකම් දෙවින් මෙරට මාධ්‍ය කලාවත නව පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වූවාය තිලකා තම දයාබර පුතු සාරංග දිසාසේකර මේ ක්ෂේත්‍රයට යොමු කරමින් මෙරට ජනි ජනයා වින්දනීය ඉසව්වක් කරා ගෙන යාමට සමත් වූ කලාකරුවෙකු බවට පත්ව සිටී මනුෂ්‍යත්වය මනුසත් බව මේ දේවල් අපට ලැබුණු දායාද හැටියටයි අපි සලකන්නේ. ඒ වගේම ඒක සංවේදී බව එකතු වුණාම අපේ ජීවිත තව තවත් ලස්සන කරනවා, සුන්දර කරනවා, ඒ වගේම අර්ථවත් කරනවා. මේ හැම දෙයින්ම උපරිම ඵල නෙලාගත් කාන්තා චරිතයක් සමග තමයි අද අපි වින්දනීය හෝරාව ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. හයි බෝවන්. හයි බෝවන්. ඔටාරා වෙනස් නමක් අමුතු නමක් මම වෙන කොහෙවත් අහලා නැති නමක් කොහෙන්ද මේ නම ලැබෙන්නේ ඒක ඇත්තට සංස්කෘත නමක් තිලකා රණසිංහ මැතිණියනි ඔබටයි මේ ගෞරවණීය ආරාධනය එළාපෝරෝ මණ්ඩල පෞරුෂය සම්මාන ලබා ගැනීම සම්මාන ගුවන්විදුලි සහ රූපවාහිනී නිවේදිකාවක ලෙසින්ද වරික රූපවාහිනී නිලියක ලෙසින්ද තවත් විටක ගත් කතුවරියක ලෙසින්ද මේ සියල්ලටම වඩා ගුණ යහපත් කාන්තාවක ලෙසින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය සමාජයේ සිදු කළ අපමණ මෙහෙවර